අපිට සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය අනුව මිල වැඩි කිරීමට හේතුවක් නැහැ කියලා අමාත්‍යවරයා විසින් නිදන් කරලා තිබෙන්නේ. ප්‍රමාණවත් තරමට පිටි ලංකාවේ වෙලා තිබෙනවා කියලා. නිසා අවශ්‍ය බියක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කිසි කෙනෙක්. ඒවා යම් යම් ආදරේ ප්‍රකාර ප්‍රකාශ වෙනවා. නමුත් සත්‍යතාවය අනුව අමාත්‍යවරයා නිදන් නිකුත් කරලා පසු දවසේ ගෑස් ප්‍රශ්නට ලාෆ් එකේ අඩු කරන්න පුළුවන්කමක් තියෙනවද ලිට්‍ර ගන්නව? අද දින මාවත දැනුමක් කරනු ලැබුවා පාරිභෝගිකයන්ගේ සංගමය විසින් ගෑස් සම්බන්ධව යම්කිසි මිල අඩු කිරීමක් විශේෂයෙන්ම ලාෆ් ගෑස් සම්බන්ධ මිල අඩු කිරීමක් කරන්න පුළුවන්ද කියන කාරණාව සම්බන්ධයෙන්. නමුත් ගෑස් සම්බන්ධයෙන් විශේෂ දැනට පාරිභෝගික අධිකාරියේ විෂයපතෙන් අයින් වෙලා තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් අපිට අධිකාරි බලයක් නැහැ. නමුත් විශේෂයෙන්ම යම් සඳහන් කරේ ලාෆ් ගෑස් සම්බන්ධයෙන් ඒ සම්බන්ධයෙන් අපිට යම් කිසි දෙයක් කරන්න පුළුවන්ද කියන කාරණාව විමසා බලලා පාරිභෝගිකයවත්ත සහ අද දින මට ලැබිච්ච පැමිණිලි අනුව කටයුතු කරලා අවශ්‍ය නිවේදන නිකුත් කරන්න බලාපොරොත්තු වෙන ඉදිරියේදී. පාම් පිටි සම්බන්ධයෙන් කිසිදු බියක් සිදුවීමට නොවන බව අමාත්‍යවරයා විසින් වෙළඳ අමාත්‍යවරයා විසින් පසු දිනේදී නිවේදන නිකුත් කරනු ලැබුවා. දැන්ට අපිට අවශ්‍ය ප්‍රමාණයට වෙළඳපොළේ පිටි ලබා ගැනීමට හැකියාව තිබෙන බව තමයි ප්‍රකාශ කරලා තිබෙන්නේ. නිසා අනිසි බියක් ඇති කරගන්න හැකියාවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. නමුත් යම්කිසි කෙනෙක් අවශ්‍ය තරම් තොග තබාගෙන පාරිභෝගිකයාට නිකුත් කරන්නේ නැත්නම් පාරිභෝගික අධිකාරිය විදිහට අපිට හැකියාව තිබෙනවා ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදු කරන්න සහ ඒ අයව නීති ඉදිරියට පමුණවන්න. චෝදනා කෙල්ලෙනවා මේ පෞද්ගලිකව ගෙන්නන්නන් විසින් අධික මිලක් කළුපඩයක් නිර්මාණය කරලා තියෙනවා කියලා ඔබතුමාලගේ මැදිහත් වීම තියෙනවද මේ සම්බන්ධයෙන්? ඒ සම්බන්ධයෙන් පැමිණ ලැබිලා තිබෙනවා. අපි සම්බන්ධයෙන් සොයා බැලීම් සිදු කරනවා සහ වැටලීම් සිදු කරන් යනවා. ඊයේ දිනේදීත් ඒ සම්බන්ධයෙන් වැටලීම් සිදු කරලා තිබුණා සහ අවශ්‍ය ඒ වැටලීම් සිදු ස්ථානවල තිබිච්ච තොග වෙළඳපළ නිකුත් කිරීමට පාරිභෝගික අධිකාරියේ වැටලීම් අංශ සම්බන්ධ නිලධාරීන් කටයුතු කරලා තිබුණා. මම අසේල සම්පත් ආපනශාලා ඉමේගේ සංගමේ සභාපති. අපි අද සංචාරක සේවා සංඝ ප්‍රියන්තත් ඒ වගේ මගෙන් රට සංවිධාන සංජයත් අපි මෙතනට ආවේ පාරිභෝගිකාරී සභාපතිවරයා හමු වෙලා ඊයේ දිනේදී ලිට්‍රෝ සමාගම ගෑස් මිල රුපියල් 113 න් අඩු කරා. එතකොට ලිට්‍රෝ සමාගම කලින් 250යි රුපියල් 113යි රුපියල් 400 ගාසන ප්‍රමාණයක් අඩු වෙලා තිබෙනවා. හැබැයි තව වෙනතුරු එකම ගෑස් වපේන ලාබ් සමාගමේ ගෑස් මිල අඩු වෙලා නැහැ. එතකොට ගෑස් ලාබ් සමාගමේ ගෑස් වලින් උයනකොට 3-5 ඒ වගේම කැල්මිරිස් මිරිස් කුඩු දාන්න ඕනේ නැතු වෙනම රසයක් එනවාද කියලා අපි අහන්න මේ ආවේ. මොකද ලාබ් සමාගමට ඕනිද වැඩ කරන්න බෑ මේ රටේ. ගෑස් කියන්නේ එකම දේ. ලිට්‍රෝ සමාගමට අඩු කරන්න පුළුවන් නම් ලිට්‍රෝ සමාගම එච්චර අඩු කළත් මිලියන ගානක ලාභයක් තියෙනම් ලාබ් සමාගම රුපියල් 1000 ගානක් වැඩිපුර විකුණලා කොයිතරම් ලාභයක් තියෙනවද හිතා ගන්න පුළුවන්. ඒ නිසා මේ ලාබ් කාර්යයට ඕනි විදිහට මේ රටේ ඒකාධිකාර හදන්න බෑ. ඒව කරන්න පුළුවන් ඉස්සලා ආණ්ඩුවේ. ඒ නිසා අපි කියනවා ලාබ් වැයක පිටියට සතියක් ඇතුළත ගෑස් මිල අඩු වෙන්න ඕන ලාබ් සමාගමේ. එහෙම නැති වුණොත් සියලු සිලින්ඩර් ටික අපි ලාබ් සමාගම ඉදිරිපිට ගේනවා. ගෙනල්ලා පාරිභෝගිකයොත් එක්ක විශේෂයෙන්ම ගෘහණියෝ වැඩිපුර ඉන්නේ ලාබ් සමාගමේ පොඩි සිලින්ඩර් ගත්ත කට්ටිය. විශේෂයෙන්ම මහල් සංකීර්ණවල කිලෝ 2.5 සහ කිලෝ 5. ඒතර ඒ ගත්ත මිනිස්සුන්ට අර ලිට්‍රෝ සමාගමේ අඩු වෙනකොට ඒ පාරිභෝගිකයෝ කනගාටු වෙනවා. ඇයි මේක අඩු කරන්නේ නැත්තේ කියලා. ඒ නිසා අපි අහනවා ලාබ් සමාගමේ සභාපතිවරයා සහ ලාබ් සමාගම මේ රටේ නීතියට උඩින් දින්න කියලා අපි අහනවා. ඒ නිසා වහාම ලාබ් සමාගමේ ගෑස් මිල අඩු වේ යුතුයි. අඩු නොවෙනම
වෙනවනම් අපි දින හතක් දෙනවකල් ඒ හත ඇතුළත අඳුන වුණොත් අපි හිස්සිරින් රැටි කරගෙන එනවා ලාබ් සමාගම ඉදිරි පිටේ. ඒ වගේම පාම් පිටි සම්බන්ධව කියන්න ඕන පාම් පිටි සම්බන්ධව ඇමතිවරයා මැදිහත් වෙලා තියෙනවා. අපි තා ස්තුන්ත ඇමතිවරයාට ඒකම එක රටේ නීති දෙකක් තිබෙනවා. ඒ තමයි කොළඹ කළුකඩ මාපියාව තිබෙනවා. යාපනයේ ඒ මාපියාව නැහැ. යාපනයේ 12000ට විකුණන පාම් පිටි කිලෝ 50. හැබැයි කොළඹ විකුණන අපි 20000. ඒතකොට යාපනයේ එක නීතියක් කොළඹට එක නීතියක් එහෙම වෙන්න බෑ. ඒ නිසා යාපනයේ පාන් ගෙඩිය රුපියල් 140 180යි. හැබැයි කොළඹ පාන් ගෙඩිය රුපියල් 200යි 250 300 ආසන්නට යනවා. එහෙම වෙන්න බෑ. එක රටේ එක නීතියක් තියෙන්න ඕන. යාපනයේ එකයි කොළඹට එකයි වෙන්න බෑ. ඒ නිසා කරුණාකරලා මේ කළුකඩ මාපියාව නවත්තන්න ඕන. ගෑස් මාපියාව, පාන් පිටි මාපියාව, බිස්කට් මාපියාව, විතර මේ සියල්ලට අපි මේ රටේ පාරිභෝගිකාරියට කටයුතු කර සූදානම්. අපි ස්තුතින් දෙනවා වර්තමාන සභාපතිවරයාට. හිටපු සභාපතිවරු එක්කෙනෙක්වත් ටෙලිෆෝන් එක අන්සර් කරන්නේ නැහැ. මාධ්‍යට කතා කරන්නේ නැහැ. මේ සම අවධානය යොමු කරන්නේ නැහැ. ඒගොල්ලෝ දිව්‍ය ලෝකෙන් ආපු කට්ටිය. හැබැයි වර්තමාන සභාපතිවර මහපොළොව ඉන්න කෙනෙක්. අපි නිරියල්ල මහත්තයාට ස්තුතින් දෙනවා මේ රටේ පාරිභෝගිකය වෙනුවෙන් එතුමා සුදු දායකත්ව ලබා දීම සම්බන්ධව. ඒ වගේම අනිකුත් නිලධාරී මඩුල්ලට පැටලීම් මේකකට අපි ගෞරවනීය ප්‍රණාම ප්‍රද කරනවා පාරිභෝගිකාරියට. මොකද මේ වෙලාවේ පාරිභෝගිකය වෙනුවෙන් ඔවුන් නිසි ආකාරයට කටයුතු කරනවා. අපි ස්තුතින් දෙනවා ඇමතිවරයාටත් පාරිභෝග සභාපතිවරයාටත් නිලධාරී මඩුල්ලටත් ස්තුතින් දෙනවා මේ සම්බන්ධව පාරිභෝගිකයෙන් පෙනී සම්බන්ධව. මම ප්‍රියන්ත තිලකරත්න ශ්‍රී ලංකා හොටෙල් සංගමයේ සභාපති. අපි මෙතෙන්ට ආවේ ඇත්තෙන්ම මේ ගෑස් ප්‍රශ්නේ සම්බන්ධව අපි දැඩිව බලපාන ප්‍රශ්නයක් තමයි හොටෙල් ක්ෂේත්‍රයේ ගෑස් කියන්නේ. ඔබතුමාලා දන්නවා ගෑස් නැතුව හොටෙල් එකක් පවත්වාගෙන යන්න බෑ. නමුත් මේ වෙලාවේ ගෑස් මිල සෙල් එකෙත් අඩු වෙලා තියෙනවා. 37.5 අඩුවීමක් වෙලා නැහැ. අපි ඒ දැන් පාරිභෝගික අධිකාරී සභාපතිතුමාගේ මුත් විමසුවා මොකද ඒකට හේතුව කියලා. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම 37.5 විශේෂයෙන්ම බලපානවා සංචාර කර්මාන්තයරම කර්මාන්තකරුවන්ට. ඒ නිසා අපි දැඩි බලපෑමක් කරනවා අනිවාර්යයෙන්ම මේ ගෑස් මිල අඩු කරන්න ඕන 37.5 සිලින්ඩර් එකේ. ඒ වගේම ලාබ් ගෑස් එක සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තියෙනවා. අපි ඇත්තටම තීරණයකට යනවා ඔබතුමා ওই විදියට කටයුතු කරනවා නම් සමස්ත ලංකාවේම හොටෙල් සංවිධාන නියෝජනය කිරීමෙන් අපි ගෑස් නිෂ්පාදන ලාබ් ගෑස් එක අයින් කරන්න කටයුතු කරනවා. ඒ නිසා ඔබතුමාට දැන් මෙන්න අවස්ථාව තියෙනවා. දැන් අපි වර්නින් එකක් දෙන්නේ අනිවාර්යයෙන්ම ලාබ් මිල අඩු කරේ නැත්නම් සමස්ත ලංකාවේ හොටෙල් වලට අපි දැනුම් දෙනවා ලාබ් ගෑස් පාවිච්චි අයින් කරන්න කියලා. ඒ නිසා ඔබතුමාට සතියක කාලයක් දෙනවා මේ සඳහා තමන්ට තීන්දුව తీරන ගන්න. එහෙම නැතුනොත් මුළු සමස්ත ලංකාවේම ගෑස් ටික අපි හොටෙල් වලේ ලාබ් ගෑස් එක අයින් කරනවා. මොකද හේතුව මේ විදියට දුවන්න බෑ. අපි අහනවා ওই ගෑස් වල තියෙන්නේ අමුතු ගෑස් එකක්ද? ඩීසල් වල තියෙනවා වර්ගය ඒක එතන සුපිරි ඩීසල් තියෙනවා. නමුත් ගෑස් වල එහෙම මේකක් නැහැ. නමුත් මොකද එතකොට මේ ගෑස් බිල අඩු කරන්න බැරි? ඒ නිසා අපි කියනවා මොකද අපි හොටෙල් වල එන සුද්දන්න කෑම උයන්න ගෑස් පාවිච්චි කරන්නේ. එතකොට අපි හොටෙල් වල සුද්දන්න දෙන්නේ පුන්නක්කුද? ඒකින්ද මේ සංචාරක ව්‍යාපාරයේ දිනු කරලා ඩොලර් ටික ගේන්න ඕනේ මේ වෙලාවේ? දැන් මෙන්න මේ ගෑස් ටික පහේ මාපියාව පටන් ගන්න දිනවා. එහෙනම් කරුණා කරලා මේ ගෑස් බිල අඩු කරන්න කියනවා 37.5 සිලින්ඩරේ ලාබ් ගෑස් එකට කියනවා. ඔබතුමාට සතියක් දෙනවා. ඒ සතිය ඇතුළත ලාබ් මිල මේ සෙල් එකේ සත්වයට ගෙනාවේ නැත්නම් අපි මුළු සමස්ත ලංකාවේම හොටෙල් වලින් ලාබ් ගෑස් එක අයින් කරනවා. බොහොම ස්තුතියි.